තිරසාර සංවර්ධනයක් සඳහා සූර්ය ගම්මාන ව්‍යාපෘතිය. සූර්ය ගම්මාන ව්‍යාපෘතිය 1990 ශතකයේ මුල් භාගයේදී සැලසුම් කරන ලද්දේ ගම්මාන බලකතු කිරීම සඳහායි. 2008 වර්ෂයේදී නියමු සූර්ය ගම්මානය කතුරුවැව ඇතුළු ගම්මාන තුනක ආරම්භ කළා. මෙම ගම් ප්‍රදේශය ස්වභාවික සෞන්දර්යයෙන් ගහනවුවත් ජලහිඟය නිසා මෙහි ජීවිකාව ගෙන යාම ඉතාම අපහසුයි. මෙම ගම්මානයේ ප්‍රාථමික විදුහල අති දුෂ්කර බැවින් ගුරුහිඟය නිසා ශිෂ්‍ය සංඛ්‍යාව 20 දක්වා අඩුවීම හේතුවෙන් විදුහල වසා දැමීමට රජය එවක තීරණය කළා. ජලය පොම්ප කිරීම සඳහා ඩීසල් වෙනුවට සූර්ය ශක්තිය යොදා ගැනීමෙන් නියමු සූර්ය ගම්මානයක් ආරම්භ කිරීම මගින් ගමේ සංවර්ධන කටයුතු සඳහා මුදල් ගම තුලම ඉතිරි කරගත හැකි වුණා. මෙම ඉතිරිවන මුදල් ග්‍රාම සංවර්ධන සමිතිය මගින් විනිවිද භාවයෙන් යුතුව දූෂණ රහිතව පාලනය කර නොයෙක් සංවර්ධන ව්‍යාපෘති ගම තුල ඇති කිරීමෙන් ගමේ දියුණුව සීක්‍ර ලෙස වර්ධනය කර ගැනීමට ගම්වාසීන්ට හැකියාව ලැබුණා. ගම තුල ලදරු පාසල, ප්‍රාථමික පාසල සහ පුස්තකාලය දියුණු කර ගැනීමත්, ගස් වැවීම, මීමැස්සන් ඇති කිරීම හා ගඩොල් නිපදවීම වැනි ව්‍යාපෘති මගින් පරිසරය රැකගෙන ආර්ථික දියුණුව කරා යාමට ගම්වැසියන් උද්‍යෝග කරලීම මෙම සූර්ය ගම්මාන ව්‍යාපෘතිය තුළින් සිදුවුවක්. මෙම බලගතු කිරීම මගින් විදුහලේ විදුලිය, ජලය සහ වෙනත් පහසුකම් ඇතිවීම නිසා සිසුන් සංඛ්‍යාව 70 දක්වා වැඩිවීමද, පාසල එම ප්‍රදේශයේ 4 වන ස්ථානය දක්වා ඉහළ යාමද දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයක්. නියමු සූර්ය ගම්මාන ව්‍යාපෘතියේ සාර්ථකත්වයේ හේතුවෙන් ව්‍යාපෘතිය ආරම්භ කළ මහා බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ් හැලම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අයම් ධර්මදාස මහතා විසින් දෙවන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් රැස් කරගත්තේ ඉන් අනතුරුවයි. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ සංගමයත්, හෙළසරණ සමාජ සේවා සංගමයත් මගින් මුදල් යොදවා 2017 ජනවාරි මාසයේදී කිලෝවොට් 6ක සූර්ය වහලක් නොච්චිය ගමෙහි ඉදිකිරීම මෙහි දෙවන අදියරයි. මෙම පද්ධතිය මෑතකදී රජය මගින් ඇති කරන ලද සූර්ය බල සංග්‍රාමයේ වැඩසටහනට අනුබල දෙමින් ගම තුල ජලය පොම්ප කිරීමේ සහ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට මුදල් ඉපයීම සිදු කරනවා. ගමෙහි ජීවත් වන 1200ක පමණ ගම්වැසියන්ට සහ අවට ගම්මාන 7කට පිරිසිදු කළ ජලය ඉතා සුළු මුදලකට ලබා ගැනීමට මෙම ව්‍යාපෘතියෙන් හැකි වී තිබෙනවා. එමගින් වකුගඩු ආශ්‍රිත රෝග පැතිරියාම වැළැක්වීමද සිදු කෙරෙනවා. 2017 ජූලි 3 වෙනිදා මෙම සමාජ සේවා සංගම් 2 වෙනුවෙන් මහාචාර්ය ධර්මදාස මහතා නොච්චිය ගමේ ගම්වැසියන් හමු වී ව්‍යාපෘතිය ඉදිරියේදී කරගෙන යන ආකාරයත්, ගම සීග්‍රේන් දියුණු කරගන්නා ආකාරයත් සාකච්ඡා කළා. ඔහු විසින් වාර්ෂිකව කරගෙන යන දිරිමත් කිරීමේ සහතික සහ අධ්‍යාපනික ද්‍රව්‍ය කට්ටල බෙදා දීමද එම ප්‍රදේශයේ විදුහල තුලදී සිදු කිරීම විශේෂත්වයක්. මව්මෙන් ලැබූ නිදහස් අධ්‍යාපනයේට කෘතගුණ සැලකීමට, මනුෂ්‍යත්වයේ හා අප ජීවත් වන පරිසරයේ වටිනාකම අනාගත පරපුරට පෙන්වා දීමටත් මහාචාර්ය ධර්මදාස මැතිතුමා ගන්නා උත්සාහයට අතදීමක් වශයෙන් දෙවන සූර්ය ගම්මානය ලංකාවේ උතුරු ප්‍රදේශයේ පුල්මුඩේ ගම්මානයෙහි ඇති කිරීම සඳහා දැනට විදේශගතව සිටින ත්‍යාගශීලී ලාංකිකයෙක් විසින් දැනටමත් මුදල් පරිත්‍යාග කර ආරම්භ කර ඇති අතර මේ වසරේ අගෝස්තු වන විට නිම කිරීම සඳහා කටයුතු කරමින් පවතිනවා. වසර 35ක් පැවති යුද්ධයෙන් අවතැන් වූ සිංහල, දෙමළ හා මුස්ලිම් පවුල් මේ ගමෙහි පදිංචි කර සාමයෙන් ජීවත් වීමට සැලැස්වීම මෙම ව්‍යාපෘතියේ එක් අරමුණක්. සූර්ය ගම්මාන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ලංකාව තුළ සහ ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල මෙවැනි ව්‍යාපෘති ව්‍යාප්ත කිරීමෙන් දිලිඳුකම දුරලීමයි.